ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලවෙ බඩවියට පිවිස දිනයක් හා වේලාවක් වෙන් කරගෙන විදෙස්ගමන් බලපත්‍ර ලබා ගන්න ක්‍රමවේදය අද සිට ක්‍රියාත්මක කරන බව මාධ්‍ය මගින් මීට පෙර දැනුවත් කර තිබුණා. එහෙත් එම ක්‍රමවේදයෙන් බැහැරව විදෙස්ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පිරිසක් පැමිණීමත් සමග ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක් ඇති වුණා. තත්ත්වය පාලනය කිරීමට පොලිසිය හා කැළණි මර්ධන ඒකකයේද කැඳවා තිබුණා. ඉදිරියේදී ඊ පාස්පෝර්ට් ක්‍රමයද හඳුන්වා දීමට නියමිත අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කරන ලෙසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. අයිතුම් පත්‍ර භාර ගැනීම සඳහා විවිධ අය අල්ලස් ගන්නවා සහ විවිධ අය මැදිහත් වෙලා අනවශ්‍ය විදිහට කටයුතු කරනවා කියලා. ඉතින් ඒ නිසා එක් දින සේවාව සඳහා පැමිණෙන සියලු දෙනා සඳහා අපි මේ වන විට සාර්ථක ක්‍රමවේදයක් අනුරලා දීලා තියෙනවා. අපගේ වෙබ් අඩවිය වන www.immigration.gov.lk කියන වෙබ් අඩවියට පෙවසිලා ඕනම කෙනෙකුට පුළුවන් තමන්ට තමන්ගේ ගමන් බලපත්‍රයේ භාර දීම සඳහා දිනයක් වේලාවක් වෙන් කර ගන්න. ඒ අදාළ දිනයේ 12 මධ්‍යාහ්න 12ට පෙර දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස තමයි ඔබ හැමතෙම කාරුණික ඉල්ලීම කරන්නේ. ඒ අනුව මින් ඉදිරියට කොයිම අවස්ථාවකවත් අපි දිනයක් වේලාවක් වෙන් කරගෙන නොපැමිණෙන අයට සේවා සපයන්නේ නැති බව කාරුණිකව ජනතාව වෙත දැනුම් දෙනවා. පැයකට අඩු කාලයක් තුලදී එක් දින සේවා ගමන් බලපත්‍රයක් තමන් අතට ලැබෙන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි සකස් කරලා තියෙන්නේ. ඉදිරියේදී අපි ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය සඳහා සූදානම් වෙනවා. ඉතින් මේ සඳහා නිවැරදිව ජනතාව පෙළ ගැස්වීම සඳහා ඒ අයට මේ ක්‍රමවේද හරහා ජනතාව වෙත දෙපාර්තමේන්තුව ළඟාවීම තමයි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ.